රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රියේ පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පාපන්දුවේ සුපිරි ප්ලේ පෙලේ සමුගණී බ්‍රසීලයේ දින 3ක ශෝක කාලයක් රටට බත සපේන අනුරාධපුරයේ පවුල් 13000ක් ආහාර අයනියක දරුවන් 900කට උග්‍ර මන්ද පෝෂණය පෘතුගීසින් ලන්දේසින් හා ඉංග්‍රීසින්ට පසු ආ වෙන්දේසින් සිංහල සමාජයේ සේම දෙමළ මුස්ලිම් ජනතාවත් විනාශ කළාසේ කුසගිනි වතුකරයක් දශක 20ක් තුල හදපු ආකාරය අද ටෙලිවැකියෙන් වැඩ බැරි ටාසන්ලා වැඩ කරන අයට බාධා කරනවා සජිත් කියයි දේශීය පුවත්තරයි දැන් අවධානය පාපන්දු ක්‍රීඩාවේ රජු ලෙස සැලකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පෙලේ සිය දිවිසැරිය නිමා කළා මිය යන විට ඔහු 82 වියෙහි පසු වුණා එදා මෙදාතුර පාපන්දු ඉතිහාසයේ කිසිවෙකුටත් බිඳ හැලීමට නොහැකි වූ ලෝක වාර්තා රැසකට මේ අද්විතීය ක්‍රීඩකයා හිමිකම් කියනවා ඔහුගේ වසර 20ක පාපන්දු ඉතිහාසය තුල රැස් කරගත් සමස්ත ගෝල සංඛ්‍යාව 1281ක්. අද රට පුරාම මන්ද පෝෂණය. පෝෂදායි ආහාර මිලදී ගන්නට මුදල් නැතිකම තුන් වේල එක වේලක් බවට පත් කර තිබෙනවා. රටට බත සපයන රජ රටිනුත් ඇහෙන්නේ යකඩ මල්ලට ගුල්ලෝ ගසා ඇති මන්ද පෝෂණ කතාව. අනුරාධපුරයේ පවුල් 13000ක් ආහාර අහේනියෙන් පෙළෙන බව වාර්තා වෙනවා. දරුවන් 900 දෙනෙකු උග්‍ර මන්ද පෝෂණයට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ. අපේ රටේ මේ වන විට උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයක් පවතිනවා. මුද්‍රිත මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම මේ පිළිබඳව දැනුවත් වීම සිදු කරනු ලබනවා. මේ වන විටත් එක් දිස්ත්‍රික්කයක් පළාතක් නම් කරමින් මන්ද පෝෂණය ගැන කතා කරන්න බෑ. රට පුරාම ගම් හා නගර ආශ්‍රිතව මන්ද පෝෂණ තත්ත්වය හා ආහාර හිඟකම දකින්න ලැබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 13000ක් මේ වන විට ආහාර අහේනියක සිටින බවයි අද පුවත්පත් වාර්තා කළේ. ඉන් දරුවන් 900ක්ම උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළීම ඛේදනීය තත්ත්වයක්. මේ පිළිබඳව අනාවරණය වී ඇත්තේ උතුරුමැද පළාත් සැලසුම් කමිටුව රැස් වූ අවස්ථාවේදී. එෙහිදී අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මේ පිළිබඳව අදහස් පළ කර තිබෙනවා. මේ නිසාම ගම් මට්ටමින් කමිටු හරහා බීරි සලාක මල්ලක් සති දෙකකට වරක් ලබා දීමටත් පියවර අරන්. රටට බත සපයන ගොවිබිම් වැඩිම ප්‍රමාණයක් හා ගොවීන් වැඩිම පිරිසක් සිටින කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුරයේ තත්ත්වය එසේනම් රටේ සෙසු පළාත් පිළිබඳව ඇත්තේ ඉතා භයානක ප්‍රතිඵලයක් විය හැකියි. පවතින මන්ද පෝෂණ තත්ත්වයේ හමුවේ රට පුරාම පාසල් ඉලක්ක කරගනිමින් බත් බැංකු පවා ස්ථාපිත කළේ පුංචි දරුවන්ගේ කුසගින්න නිවන්නයි. කෙසේ නමුත් මේ පිළිබඳව වගකිව යුතු බලද හරින්ට නම් කිසිදු වගකීමක් නැති පාටයි. එවැනි පසුබිමක ජාත්‍යන්තර රතු කුරුසයේ පවා ඊයේ සමීක්ෂණයක් ඔස්සේ අනාවරණය කළේ මෙරට පුත්කරින් 157කට මානුෂීය ආධාර අවශ්‍ය බවයි. එනම් ලාංකීය ජනගහනයෙන් 26%ක්. ලාංකීය ජනතාවගෙන් මිලියන 2කට වැඩි පිරිසක් ආහාර අනාරක්ෂිත භාවයෙන්ද පෙරෙනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ දුර්වල පාලනය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපේ රටේ අද පවතින සමහර ප්‍රශ්න යටත් විජිත කාලයේ දක්වා දිව යනවා. ඒ කියන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී කාලවලටත් ඈතයි. හොඳේ ඇත්තම කිව්වොත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් අපිව දාලා ගියා කියලා මේ අපි මුහුණ දෙන ප්‍රශ්න උග්‍ර වුණා මිස අඩු වුණේ නම් නෑ. ඇත්තටම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගෙන් පසුව මේ අද ඉන්නේ වෙන්දේසින්. කවුද? වෙන්දේසින්.
එලන්දේසින් නෙවෙයි හොඳේ වෙන්දේසින්. ඔවුනේ මේ වෙන්දේසි පාලකින් තමයි අද ඉන්නේ. පෘතුගීසි ලන්දේසින් හා ඉංග්‍රීසින් රට හැරගිය පසු වෙන්දේසින් අතට පත් වූ රට ඇත්තේ අද දිකොනොමික්ස් අතේ. හරිද? මේ වෙන්දේසින් කියලා හඳුන්වන්නේ දේශපාලනය සිය ජීවනෝපාය මාර්ගය බවට පත් කරගත් අයට. ඔවුනේ එයාලට වෙන්දේසින් කිව්වත් කමක් නෑ නේද? බන්දේසින් කිව්වත් කමක් නෑ. ලන්දේසින්ට නම් ඉතින් මේ තරම්ම මේ මුකුත් කියන්ට හොඳ නෑ. ඒ තරම්ම ඒගොල්ලෝ නරක නෑ බලන් ගියාම. මේ වෙන්දේසින් නිතර නිතර එක එක කතා කියනවා. බලේ තියෙනකොට එකක්, තව එකක් බලේ නැතිකොට. හැබැයි මේ වෙන්දේසින්ට එකක් අමතකයි. මොකක්ද අමතක? විටින් විට එයාලම තමයි මාරුවෙන් මාරුවට රට වෙන්දේසි කරලා තියෙන්නේ, රට පාලනය කරලා තියෙන්නේ කියලා. හොඳේ, දැන් පසුගිය දිනක අහන්ට ලැබුණු කතාවකට උත්තර දෙන්නම වෙනවා. ඒ තමයි මේ වතුකරියේ ජනතාව මතක් වීම. ඔවුනේ අපේ දේශපාලනඥින්ට ඡන්දයක් ළඟ එනකොට පුදුම දේවල් අප්පා මතක් වෙන්නේ නේද? වතුකරේ ජනතාව අපේ ආර්ථිකයට දුන්න සහයට උපහාර පුදන්න ඕනේ කියලා ඔය කවුදෝ මන්ද කියලා තිබුණා. හොඳේ, දැන් බලමු ඇත්තටම වතුකරේ ජනතාව නිරන්තරයෙන්ම ඡන්ද ගුණ්ඩුවලට අහුණු ජාතියක්, අහු වෙන ජාතියක්. හරිද? 1800 ගණන්වල තමයි ඔය තේ වගා කිරීමට ඉන්දියාවෙන් දෙමළ ජනයා වතුකරේට අරන් ආවේ. ඇත්තටම දැන් වතුකරයට ඇවිත් වසර 200ක් නෙවෙයි, හොඳේ 202ක් වෙනවා. මේ ජනතාව අතරින් පළමු උපාධිධාරියා බිහිවන්නේ අවුරුදු 202කට පස්සේ. මොනතරම් උසස් අධ්‍යාපනයක් මේ වතුකරයේ දෙමළ දරුවන්ට ලැබෙන්නට ඇද්ද නේද? අවුරුදු 202කට පස්සේ පළමු උපාධිධාරියෙක් බිහිවෙනකොට නේද? මොනතරම් විශිෂ්ට ජීවන රටාවක් මේ වතුකරයේ ජනතාවට උරුම වෙලා තියෙන්නට ඇතිද නේද? වතුකරයේ දේශපාලන ගේ දරුවන්ගේ 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 ජීවිත දිහා බලන්න. මේ අහිංසක ජනතාව හැම මැතිවරණයකදීම මේ දේශපාලනයේ ජීවනෝපාය කරගත් අයට රැවටෙනවා. අතේ තියෙන තුට්ටු දෙකට මල්මාල අරන්, රතිඤ්ඤ අරන් තොග පිටින් පත්තු කරලා අන්තිමට ඡන්දයක් දීලා හුලම් බොනවා. තේදළු කඩනවට රුපියල් 1000ක වැටුපක් නැතිව හඬා වැටෙනවා. මේ අවුරුදු 202ටම බොහෝ අය ජීවත් වෙන්නේ 12 12ටත් වඩා කුඩා ලයින් කාමරවල. සනීප ආරක්ෂාව, ජලය, වෛද්‍ය පහසුකම් හෝ පාසල් ඇත්තම කිව්වොත් නැති තරම්. හොඳේ, ලංකාවේ දුප්පත්ම මිනිස්සු අතර වඩාත්ම පීඩිතම පැලැන්තිය වතුකරේ ජනතාව බව අවිවාදාත්මකයි. ඇත්තම කිව්වොත් මේ දේශපාලනයේ ජීවනෝපාය කරගත් දේශපාලනඥයින් මේ ක්‍රමය පවතිනවට හරි ආසයි, හරි කැමති. පවත්වගෙන යන්නත් පුදුම ආසාවක් තියෙන්නේ. හොඳේ, අවුරුදු 202කට පස්සේ එක උපාධිධාරියෙකු හෝ බිහිවීම ඇත්තටම මේ දෙමළ දේශපාලනඥින්ට දිරවන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. එහෙම දිරවනවා නම්, එහෙම ආදරයක් තමන්ගේ ජාතියේ මිනිසුන් ගැන තිබුණා නම් නේද, අඩුම ගානේ අවුරුදු 202කට අවුරුද්දකට 10 ගානේවත් උපාධිධාරීන් ඔය වතුකරෙන් බිහිවෙන්න ඕනේ නේද? බිහි කරන්න තිබුණානේ නේද? එහෙම වුණා නම් අඩුම ගානේ උපාධිධාරීන් 2020ක්වත් අද වෙනකොට ඉන්න ඕනේ නේද? දැන් තීරණවද තත්ත්වේ. උගතුන් බුද්ධිමතුන් බිහිවෙනවට ඇත්තටම මේ දේශපාලනඥයින් අකමැති. දේශපාලනය තුලින් හැමදාම ජනතාව රවට්ටගෙන කාලබීලා සැපගන්න දේශපාලනඥයින් ඒකට අකමැති. මේ කාරණේදී හොඳට මතක තියාගන්න, දෙමළ සිංහල මුස්ලිම් කියලා ආයේ වෙනසක් නැහැ. හරිද? දේශපාලනඥයින් යනු එකම කුලයක ජීවත් වන අඩුවැඩි වශයෙන් තම ජනතාවගේ ලේ උරාබන පරපෝෂිතයින් පිරිසක්. වතුකරේ දෙමළ ජනතාවගේ ඇඟිලිවල වේදනාව තුලින් කැඩෙන තේ දල්ලෙන් පවා මේ මිනිස්සුන්ව පරම්පරා 3-4ක් හුරා කමින් ජීවත් වන්නෙම දෙමළ දේශපාලනඥයින් බව කිව යුතුයි. මේ දෙමළ දේශපාලනඥයින්ට මේ කලක් කිව්වේ රජුන් තනන්නෝ කියලා. මොකද සිංහල සමාජයේ දේශපාලන පක්ෂවලට ආණ්ඩු පිහිටවන්න, තම තමන්ගේ ජනතාව විටින් විට විවිධ පක්ෂවලට බිලි දෙන්නට මේ දෙමළ දේශපාලනේ ක්‍රියා කළා. දෙමළ දේශපාලන නායකින් ප්‍රමුඛත්වය ගත්තා. හොඳේ, මේ දැන් හදන්නෙත් ඔය බොරු උත්සව පුහු වැඩසටහන් තියලා වතුකරේ තේදළු නෙලන ඔබව රවට්ටන්න. මේ වතුකරයට අවශ්‍ය හුදෙක්ම පුහු උත්සව නෙමෙයි. හොඳේ, හොඳ වැටුපක් අවශ්‍යයි. ජීවත් වීමට සුදුසු නිවසක් අවශ්‍යයි. පානීය ජලය ඇතුළු සෞඛ්‍ය පහසුකම් අවශ්‍යයි.
මාර්ග විදුලිය ඇතුළු යටිතල පහසුකම් අවශ්‍යයි. සියල්ලටම වඩා අවශ්‍ය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා වන පහසුකම්. හරිද? දශක 20ක් තුළ මේ ජනතාව වෙනුවෙන් ජීවත් වීමට සුදුසු නිවාස 150,000ක් හදන්න මේකම ආණ්ඩුවකටවත් බැරි වුණා. වතුකරේ ගෙවල් හදන වේගය ගත්තම වාසයට සුදුසු නිවාස හැදිලා එනකොට තව අවුරුදු 200ක් 300ක්වත් යාවි. හොඳේ ඇත්තටම සිංහල දෙමළ මුස්ලිම් මේ සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේම දැන් එකක් තීරුම් ගත යුතුයි. මේ දේශපාලනඥයින් පාට පක්ෂ ජාති කුල බේද ඇතිව අපව අන්දමින් අපව රවට්ටමින් ඒ උන්දලා සුර සැප විඳිනවා කියලා විතරක් මතක තබා ගත යුතුයි. අපව රැවටු යලි රවට්ටන්ට එන මේ හොර නඩ එක එක වෙස්මුණු දාගෙන මාර්තුවල ඒවි. ඡන්දය තිබ්බොත් හොඳේ එක මිටට එක දරමිටියට ගෙට ගහලා පරාජය කළ යුතුමයි කියලා, හොරුන්ව පරාජය කළ යුතුමයි කියලා, දූෂිතින්ව ගෙදර යවිය යුතුමයි කියලා, ඔබගේ මහන්සියෙන් සුර සැප විඳින මේ හොරුන්ව පරාජය කළ යුතුමයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. වැල් පාලමෙන් එගොඩ කරනවා වෙනුවට රටම ප්‍රපාතයකට තල්ලු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ ඌරුබොක්ක ජාතික පාසලට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින්. අලුත්ම වාර්තාවක් අනුව ලෝක ආහාර සංවිධානය කියනවා අපේ රටේ ජීවත් වෙන අයගෙන් 76% ආහාර අනාරක්ෂිතයි. ජනගහනයෙන් 73% මිලෙන් මෙන්ම පෝෂණයෙන්ද අඩු ආහාර භාවිතා කරනවා. ඒ කියන්නේ ආහාර පාන සඳහා වැය කරන්නට මිල මුදල් අතේ නැහැ මේ රටේ 73%. ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කි කියනවා ලංකාවේ රුපියල ලෝකයේ අනෙකුත් කරන්සීස් එක්ක බැලුවොත් වැඩියෙන්ම අවප්‍රමාණය මුල් 4-5ට අපි ඉන්නවා. සිම්බාබ්වේ, වෙනිසුවේලාව, කියුබාව යන රටවල් එක්ක අපිත් දැන් ලෝකයේ කප් ගහනවා අපේ රුපියලේ අවප්‍රමාණය ක්‍රියාත්මක වීම තුළ. ඉතින් මෙහෙම ගියොත් රුපියල අවප්‍රමාණය වෙලා රුපියල අතුරුදහන් වෙන්නත් පුළුවන්. දැන් ලොකුවට කිව්වනේ මේ වැල් පාලමෙන් ගොඩ කරනවායි කියලා. වැල් පාලමෙන් ගොඩ කරනවද ගොඩ වුණාද? එහෙම නැත්නම් වැල් පාලමෙන් පාතාලයට රටේ ජනතාව තල්ලු කරලා තියෙනවද? ඒ ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. කාටවත් කියන්න බෑ රටේ ජනතාවට අපිට මේව කරන්න බැරියි කියලා. බැහැයි කියන්න නෙවෙයිනේ ආණ්ඩුපත් කරගන්නේ. සැබෑ ජනමතයට අනුව නම් මේ ජනාධිපතිවරයාට පුටුවේ ඉන්නත් බැහැ, පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ ඉන්නත් බැහැ. මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි. මේ මතය වෙනස් කරන්න සිදුවන නිසා ආණ්ඩුව මැතිවරණ කල් දැමීමෙන් සිටින බවටයි ඔහු චෝදනා කරන්නේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ආණ්ඩුව නියමිත පරිදි ජනතාවගේ මතේ විමසනාව වෙනුවට තමගේ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීම සඳහා අවස්ථාවක් දෙනවා වෙනුවට ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරමින් ඉන්නවා මෙම පළාත් පාලන මැතිවරණ කල් දාන්න. ඉතා පැහැදිලි මේ ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් ජනවරමක් නැති බව. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කරනවා මේ තත්ත්වය මැතිවරණකින් එළියට එන එක වළක්වන්න. පළාත් පාලන මැතිවරණේ පැවැත්වුවොත් රනිල්ට රනිල්ගේ තරම දැනගන්න පුළුවන්, පොහොට්ටුවට පොහොට්ටුවේ තරම දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ඉතාමත් ජනතාවගේ අප්‍රසාදයට පත්තුන් ජනතාවගේ ජනවරම මුළුමනින් මවුස් අවෝසි වුණු තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ ජනාධිපතිවරයාට ඔය පුටුවේ හෝ මේ පොහොට්ටුවට මේ පාර්ලිමේන්තුවේ බලය හෝ හෙබවීම අයිතියක් ලැබෙන්නේ නැහැ. එනිසයි ඇත්ත ජනමතය ප්‍රකාශයට පත්වීම වැළැක්විය යුතු තිබෙනවා. අන්නේ වැළැක්විය යුතු අරමුණෙන් තමයි ආණ්ඩුව මෙම පැතිවරණ කල් දැමීම සඳහා විවිධ සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක කරමින් තිබුණා. ඔවුන් තරඟ වදින්නේ කොහොමද කියන ප්‍රශ්නේ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තුව පොහොට්ටුයි. ඔවුන් එක්සත් ජාතික පක්ෂ වෙනම තරඟ වදිනවද, පොහොට්ටුව වෙනම තරඟ වදිනවද, දෙක එකතු වෙලා තරඟ වදිනවද කියන ප්‍රශ්නෙකට පවා ඔවුන් මුහුණ දෙමින් තිබෙනවා. එනිසා ඔවුන් නාම යෝජනා ලබා දෙන්නේ එකට සන්ධානයක් ලෙසද තනි තනියමද කියන ප්‍රශ්නෙට පවා ඔවුන් මුහුණ දෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව දිගටම උත්සාහ කරමින් තිබුණා මෙම පළාත් පාලන මැතිවරණය කල් දමන්න. කොමිසම කටයුතු කරේ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් මැතිවරණය කල් දැමීම සඳහා කවරහු අවස්ථාවක් කුමන්ත්‍රණය කරන්න පුළුවන් නම් ඒ කුමන්ත්‍රණයට ඉඩ ලබා දීම සඳහා තමයි මැතිවරණ කොමිසම කටයුතු කරේ. දැන් මා දැක්ක ප්‍රකාශ කළ දින පස්වෙනිදාට පෙර නාම යෝජනා දින බාර ගන්න දින ප්‍රකාශයට පත් කරන බව. ඒක පහ වෙන්නේ අය නිවාඩු, අත නිවාඩු, අට නිවාඩු නිසා. එහෙම නැත්නම් කාට වෙනව මතක තබා ගන්න.
එනිසා මේ මැතිවරණ කොමිසමේ මුළු හැසිරවීමම තිබුණේ අන්තිම දිනය දක්වා මැතිවරණයේ නාම යෝජනා කැඳවීම ප්‍රකාශයට පත් නොකොට අන්තිම දිනය දක්වා රනිල්ටත් මේ ආණ්ඩුවටත් මැතිවරණ කල් දමා ගැනීම සඳහා ඕනෑම කුමන්ත්‍රණයක් දියත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දීම ඔවුන්ට දැන් වුණත් මැතිවරණ ප්‍රකාශයට පත් කළ හැකි නමය දක්වා ඇද්දී මැතිවරණ කල් දැමීම සඳහා ආණ්ඩුවට ඕනෑම කුමන්ත්‍රණකාරී අවස්ථාවක් හදා දෙන්න. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.